හයි බොවන් සුබෝදැසනක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ රැඳිලා ඉන්නේ ඔබේ ජීවිතයේ වැඩසටහන් මාලාවේ ඔබේ දිවියට වැදගත්ම හෝරාව ගත කරන්නට කලම්බු ඩොක්ටර් විශේෂඥ තමයි මේ විදියට ආරම්භ වෙන්නේ. අදත් සූදානම් ඔබට හරවත් කතාබහක් ගෙන එන්නට ඔබේ ජීවිතයේ වැදගත්ම අංගය නිරෝගීකම පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. අපි ජීවිතයේ මොන මොන දේවල් කරත් නිරෝගීකම නැතුව ඒ කිසි දෙයකින් වැඩක් නැහැ කියලා ඔබටත් හිතන අවස්ථාව ඇති. ඔබ රෝගාතුර වුණොත් ඔබට භෞතික වශයෙන් කෙතරම් ධන ධාන්‍ය සහ මිලමුදල් ලැබුණත් ඔබට ඔබේ නිරෝගීකම ඔබෙන් ගිරහිලා ගියොත් ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ කියලා ඔබට හිතනවා අනන්තවත් වන්නට ඇති. ඒක නිසාම තමයි අපේ මේ උත්සාහය කලම්බු ටෙලිවිෂන් තුළින් ඔබව දැනුවත් කරන්නට ඔබේ ජීවිතයේ වැදගත්ම අංගය නිරෝගීකම කොහොමද හොඳට පවත්වාගෙන යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරන්නේ ඔබේම යහපත නිසා. අපිත් එක්ක අද සුපුරුදු පරිදි මේ කතාබහට එකතු වෙනවා ඔබත් සමගින් පහුගිය කාලය පුරාම වෛද්‍යතුමිය එකතු වුණා අපිත් සමගින් පිළිසඳරයේ දෙනට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ඔස්සේ කොහොමද ඔබේ නිරෝගීකම පවත්වා ගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපිට ලැබෙන ප්‍රතිචාර නිසාම අදත් අපි වෛද්‍යතුමියට ආරාධනා කළා ඔබට තිබෙන ගැටලුකාරී තත්වයන්ට කොහොමද පිළිතුරු සපයා ගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ රජයේ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානයේ ස්ථානභාර ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමිය වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමිය තමයි අදත් අපිත් සමගින් මේ වෛද්‍ය සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා. වෛද්‍යතුමියනි, මම අහන්න කැමතියි, අපි දැන් පහුගිය කාලයේ පුරාම ඔබතුමිය විවිධ රෝග ඔස්සේ අපේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරා. කලම්බෝ ටෙලිවිෂන් අපිව නරඹන ජාත්‍යන්තරයේ හරහා අපිව නරඹන සහ POTV අංක 111 ඔස්සේ අපිත් සමගින් සම්බන්ධ වෙලා ඉන්න අලුත් පිරිසක් අදත් එකතු වෙනවා කියලා විශ්වාසයි. ඒක නිසාම මම මුලින්ම දුරකථන අංකය ඔබට මතක් කරලා ඉන්නම්. 0112 516 1687 කියන අපේ සුපුරුදු දුරකථන මාර්ගය විවෘතයි. ඔබට තිබෙන යම් ගැටලුකාරී තත්ත්වයකට පිළිතුරු වෛද්‍යතුමියගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගන්නට. වෛද්‍යතුමියනි, අපි කතා බහ ආරම්භ කරමු මේ විදිහට. ගිය සතියේදී අපි කතා බහ කරා ඔස්ටියෝපොරොසිස් රෝගයේ සහාය ආශ්‍රිත විවිධ හේතුන් සහ ඒකට කොහොමද ප්‍රතිකාර ලබා ගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. අද දිනේ අපිත් සමග අලුතින් එකතු වෙන ප්‍රේක්ෂකයන්ට අපි යම් මතක් කිරීමක් කරමු. ගිය සතියේ සාරාංශයෙන් අපි පටන් ගමු. ගිය සතියේ අපි කතා කරේ අස්තිදිරා යන්නේ කොහොමද, ඒ තුළින් හෝමියෝපති වලින් කොහොමද සුව වෙන්නේ කියලා. ඉතින් මම කෙටියෙන් කිව්වොත් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර තුළින් අස්තිදිරාගෙන යාම වගේ ඕනෑම රෝගයක් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් නැවත ගොඩනගා ගැනීමට හැකියාව තියෙනවා මේ වෛද්‍ය ක්‍රමය තුළින්. ඒ තුළින් සුවපත්භාවය ගන්න පුළුවන්. වෛද්‍යතුමිය, මම මෙහෙම දෙයක් ඇහුවොත් දැන් හෝමියෝපති කිව්වහම මේක ඇතැම් පිරිසක් අපිත් සමගින් සම්බන්ධ වෙලා හිටපු නිසා දන්නවා ඇති, දැනුවත් බවක් තිබෙන්නට පුළුවන්. නමුත් අපිත් එක්ක අලුතින් එකතු වෙලා ඉන්න පිරිසට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ මොකද්ද කියලා ගැටලුකාරී තත්වයක් ඇති වෙන්නට පුළුවන්. අපි දේශීය වෛද්‍ය ක්‍රමය ගැන කතා කරනවා, බටහිර වෛද්‍ය ක්‍රමය ගැන කතා කරනවා, සහ ආයුර්වේදය ගැන අපි කතා කරනවා. හෝමියෝපති කියන්නේ මොකක්ද සහ කටු චිකිත්සාව කියන්නේ මොකක්ද, මේ අතර සම්බන්ධතාවය මොන වගේද, සමානතා අසමානතා තියෙන්නට පුළුවන්ද? ඔව්, හෝමියෝපති කියලා කියන්නේ අපේ ශරීරයේ විවිධ වූ රෝග ලක්ෂණ අරන් ඒ රෝග ලක්ෂණවලට රෝග ලක්ෂණ තුළින් ඒ දෙන්නා ඖෂධ තුළ ප්‍රතිශක්තිකරණය වර්ධනය වීමත් තුළ රෝගය සුවපත්භාවයට පත් කිරීම. ඒ කියන්නේ අපේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ මීට අවසර 200කට කලින් හිටපු වෛද්‍ය හානෙමන්තුමා ඇලෝපති වෛද්‍යවරේ ජර්මනියේ තමයි මේ වෛද්‍ය ක්‍රමය උපත ලැබුවේ. මෙන්න මේ වෛද්‍ය ක්‍රමය තුළ එතුමානන් විසින් සොයාගත්ත සමාන රෝගයට සමාන වූ
ඖෂධ තුල රෝගයට සුව ලැබෙනවා කියන එක. ඒ කියන්නේ සමාන දෙයින් සමාන දේ සුවපත් වේ කියලා. මෙන්න මේ ඒ සොයාගත්තු ඒ දේ තුල අපි රෝගයට සමාන ඖෂධ දීම තුල අපි හෝමියෝපතිවලදී ඖෂධයක් විදිහට ශරීරගත වෙන්නේ නැහැ. එය ශක්තිකරණයක් විදිහට තමයි අපේ ශරීරයට අපි දෙන්නේ ඖෂධය. අන්න ඒ තුල දුර්වල වූ රෝගය නැවත යථා තත්ත්වයට පත් කිරීම තුල සුවපත්භාවය මේ තුලින් ලැබෙනවා. රෝග මූලයේ නැති කිරීමක් කරනවා. ඇකෝපංචවලදී කරන්නේ එතනදී දුර්වල වෙච්ච ප්‍රතිශක්තිකරණය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඒ කියන්නේ ඒ හැම ඉන්ද්‍රියයකටම සම්බන්ධගත නිලස්ථාන තියෙනවා. ඒ නිලස්ථාන කටු තෙරපීමක් තුළින් උත්තේජනය කිරීමක් තුළ ඒක ගොඩ නැගීමක් සිද්ධ වෙනවා. ඉතින් හෝමියෝපති වලට ඇකුපංච ඇතුළත් නැහැ. ඇකුපංච වලට හෝමියෝපති ඇතුළත් නැහැ. නමුත් මේ දෙකම කරන පිරිසක් ඉන්නවා. ඉතින් කොහොම වෙතත් මේ තුලින් කරන්නේ ප්‍රතිශක්තිකරණය ගොඩ නැගීම. ඔව් වෛද්‍යතුමිය, අනේ මම මෙහෙම අහුවෝ. දැන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ අපි දන්නවා බටහිර වෛද්‍ය ක්‍රමය යටතේ අපිට විවිධ ඖෂධ ලබා ගන්න ක්‍රම තියෙනවා. ටැබ්ලට් මගින් සහ දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ තෙල් සාත්තු සහ පරිසර ආශ්‍රිතව ගන්න ගහකොළ වලින් ගන්න ඖෂධ තමයි භාවිතා කරන්නේ. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ මොන විදියටද? හෝමියෝපති වලදී අපි ගන්නේ ශාකසාර ශාක. ඒ වගේම ශාක සත්ව පාෂාණ ඒ වගේ ආකාර පහක් තියෙනවා. මේ පස් ආකාරය තුල අපි ගන්නා වූ දේ ශක්තිකරණයකට යොමු කරන බල ගැන්වීමකට. අනේ බල ගැන්වීම තුල එනා වූ ඖෂධය අපි රෝගියාට දෙන්නේ ඒ කියන්නේ අපි ටැබ්ලට්ස් ආකාරයෙන් ඒ වගේම ග්ලොබියුල් ආකාරයෙන් මේවට ඒ දේ ඒ බල ගැන්වීම ඒවට මෙඩිකේට් කරලා. ඒ විදිහට. හොඳයි. ඔබට දැනුවත්භාවයක් ලැබෙන්නට ඇති. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ යටදී මොන වගේ ප්‍රතිකාර ක්‍රම සහ මොන වගේ ඖෂධද ලබා ගන්නේ? ඒ ඖෂධ ලබා ගන්න විදිය සහ ඒවා සාදා ගන්නේ කුමන ආකාරයකින්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. අපි සූදානම් මේ සම්බන්ධයෙන් ඉදිරියටත් කතා බහ කරන්නට. ඔබට අපි මුලින්ම මේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් දෙන්නට උත්සාහ කරේ. ඔබ නොදැනුවත් නම් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ මොකද්ද සහ මේ ඖෂධ ලබා ගන්නේ කොහොමද කියන ආකාරය සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම වඩා වැදගත් කියලා අපිට හිතුණා. මොකද ස්වභාවික බොහොම ස්වභාවික ක්‍රමයකට අනුව තමයි ශාකසාර ඖෂධ තමයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ දෙන්නේ රෝගියෙක්ට. එතකොට ඔබට කිසිම ආකාරයකින් බිය විය යුතු නැහැ මේ වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබා ගන්න. වෛද්‍යතුමනි, මං මෙහෙම ඇහුවොත් දැන් හිරිවැටීම කියන එක බොහෝ දෙනාට තියෙනවා. ඇතැම් වෙලාවට දනිස් හිරි වැටෙනවා, යටිපතුල් හිරි වැටෙනවා සහ අත්වල වලලු කරාශ්‍රයෙන් හිරි වැටෙනවා. මේ හිරි වැටීම කියන්නේ මොකක්ද? මේක රෝගයක්ද නැත්නම් රෝගයක මූලික ලක්ෂණයක්ද? ඔව්, හිරි වැටීම කියලා කියන්නේ අපේ ශරීරයේ කිසියම් ස්ථානයක අපේ ඒ දැනීමේ ඇතිවන වෙනස්කමක්. අන්නේ වෙනස්කම තුළ අපිට දැනෙන ආකාරයට අපි ඒ හිරි වැටීම කියලා කියනවා. මේක රෝගයක රෝග ලක්ෂණයක්. රෝගයක ඒ රෝග ලක්ෂණ, ඒ කියන්නේ අපිට මේක දැනෙනවා සමහරක් වෙලාවට ඉඳි කටු අනිනවා වගේ, කූඹි දුවනවා වගේ. එතකොට යම් ඒක ටිකක් ඉදිරියට ගියාම නිකන් පිච්චෙනවා වගේ දැනීමක් මේ තුලත් යම් කිසි කොහේ හෝ තැනක ස්නායු තෙරපීමක් කියලා අපිට දැනගන්න පුළුවන්. දැන් වෛද්‍යතුමනි, මම මෙහෙම ඇහුවොත් සාමාන්‍යයෙන් අපේ මේ අතක් සහ කකුලක් පාදයක් එක ඒකාකාරීව යම් අවස්ථාවක් තියාගෙන යම් වේලාවක් තියාගෙන හිටියොත් අපිට සාමාන්‍ය දෛනික ජීවිතයේදී හිරවැටීමකට භාජනය වෙන්න පුළුවන්. නමුත් මේ කාරණාව දිගින් දිගටම සිදුවෙනවා නම් විනාඩි 5ක් වගේ කාලයක් එකම ඉරියව්වක පාදයක් තියාගෙන ඉද්දී දිගින් දිගටම හිරවැටීමක් වෙනවා නම් අර සාමාන්‍ය තත්ත්වෙන් බැහැර වෙලා අපි ඒ ගැන සැලකිලිමත් විය යුතුද?
විය යුත්තුයි. අනිම හිරිවැටීමකට කාරණා බොහොමයක් බලපානවා. අපි විශේෂයෙන් ගත්තොත් අපේ ශරීරයේ විටමින් B12 කියන එක ඌනතාවය ඇති වුණාමත් අපි හිරිවැටීමකට භාජනය වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන ඒ පෝෂණයේ සෛලවල රුධිර සෛලවලට නොලැබීම නිසා. මේ නිසා අපිට සත්ව ආහාර අනිවාර්යෙන් ගත යුතු වෙනවා. මොකද සත්ව ආහාර තුල තමයි B12 තියෙන්නේ. ඒ වගේම විටමින් E, විටමින් B6, B6 උත් මේ සඳහා ඕන වෙනවා. ඒ වගේම අපේ හෝමෝන් වල, විශේෂයෙන්ම හෝමෝන් කියලා ගත්තොත් තයිරොක්සින් වල ඌනතාවය නිසාත් අපේ යම් ස්ථානවල හිරිවැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් යම් ඖෂධ දීර්ඝකාලීන පාවිච්චි කිරීම නිසාත් අපේ ශරීරයේ ඒවයේ එන අතුරු ආබාධ නිසා අපිට හිරිවැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මත්පැන් පානය වගේ දේවල් නිසාත් ඒවායේ තියෙන ඒ අහිතකර ද්‍රව්‍ය රුධිරයට එකතු වීම නිසා අන්න රුධිරයේ අසාමාන්‍යතා ඇති වෙලා මේ තුලින් සෛලවලට රුධිර සෛලවලට ඒ ඇති වෙන බලපෑම නිසාත් මේ හිරිවැටීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපිට තව ගන්න පුළුවන් මේ ඒ කියන්නේ යම්කිසි විදිහක මේ නොයෙකුත් හේතු වගේම අපේ ශරීරයේ යම් යම් කොටස්වල ඇතිවෙන රෝග තත්ත්වත් මේකට හේතු වෙනවා. ඒ අනුව අපි බලනවා රෝගියාගේ කොතනද හිරිවැටීම. මෙන්න මේ හිරිවැටීම බලලා අන්නේ රෝග තත්ත්ව අපි තීරණය කරනවා, එක්කෝ එක්ස්රේ මගින්, එක්කෝ MRI මගින්. ඒ වගේ දැන් මං උදාහරණයකට ගත්තොත් අපේ අත. දැන් අතක හිරිවැටීමක් කෙනවා. මම දැන් අහපු ප්‍රශ්න ඔක්කොට මේ තුල උත්තර තියේ. අතක ඇඟිලි හිරිවැටෙනවා කියනවා. හිරිවැටුණා කියනකොට මම ඔය කියපු කාරණාවලට අමතරව තව ඊට කලින් මම තව එකක් කියන දියවැඩියාවත් බලපානවා. දියවැඩියාව නිසා ඇතිවන සීනි තත්ත්ව රුධිරයේ පාලනය නොවීම නිසාත් අන්න අපේ සෛල මේ රුධිර සෛලවල දුර්වල තාවේ ඒවය අගිස් වලට බලපෑම නිසා අන්න අපිට හිරිවැටීම ඇති වෙනවා. විශේෂයෙන් ඒක අපිට මූලිකව බලපාන්නේ පාදවලට. පාද දෙකට මේකේ බලපෑම එනවා. කාලයත් එක්ක අත්වලටත් බලපානවා. ඊට අමතරව දැන් අපි ගත්තොත් දීර්ඝකාලීනව ටිකෙන් ටික වර්ධනය වෙන හිරිවැටීමක් තිබ්බොත් අපි බලන එක කොතනද මේකට හේතුව කියලා. හේතුව බලනකොට හුඟක් අයගේ අපි දකින දෙයක් තමයි අපේ ගෙල ප්‍රදේශය. මෙන්න මේ ගෙල ප්‍රදේශයේ තියෙනවා අස්ති 7කින් හැදිලා තියෙන්නේ. අපි ගත්තොත් අපි එක කියනවා C1, C2, C3, C4, C5, C6 කියලා, 7 කියලා. මෙන්න මේ අස්ති අතර යම්කිසි ආකාරයක ඒ අස්ති දෙකක් අතර අපි ගත්තොත් හැම වෙලේම ඒවයි එකට එක සම්බන්ධ කරලා තියෙන්නේ කාටිලේජ් කියලා ස්තරය. මෙන්න මේ කාටිලේජ් එක ගෙවි යාම මොනියම් හේතුවක් මත දීර්ඝකාලීනව අපි බෙල්ල පහත් කරගෙන ওই කම්පියුටර් වාගේ අපි ලියා වැඩ කරනකොට පහත් කරගෙන ඉඳීම, ඒ වගේම යම් කිසි හේතුවක් මත ඇදීමක්, මේ වගේ දෙයක් කාලයක් තිස්සේ තිබීමත් එක්ක අපි දන්නේම නැතුව අරක ටිකෙන් ටික ගෙවීමකට ලක් වෙනවා. 50%ක් විතර ඇතුළාන්තයේ ගෙවීමක් මුණයින් පසුව තමයි අපිට සියුම් වේදනාවක් දැනෙන්න ගන්නේ. ඒ වේදනාවත් එක්ක තමයි අපි ඒකත් ටික කාලයක් යනකොට අපිට මේ හිරිවැටීමේ රෝග ලක්ෂණයක් විදියට දැනෙන්න ගන්නවා. අන්න මෙන්න මේ කාටිලේජ් ගෙවි යාම නිසා ඒ අතර තියෙන ස්නායු තෙරපීම නිසාත් අන්න අපිට හිරිවැටීම පටන් ගන්නවා. ඒ වගේම අපේ තව තත්ත්වයක් තියෙනවා හර්නියේෂන් කියලා. ඒ කියන්නේ අස්ති දෙක අතර තියෙන ඒ කාටිලේජ් එක දැන් තෙරපි මහින්ද වෙනවා. ඒ වගේම මේක යම් හේතුවක් මත ගැස්සීමක්, අපි වැටීමක්, ඒ වගේම මොනියම් හේතුවක් මත හින්ද මේ කාටිලේජ් එක සුෂුම්නාව පැත්තට තෙරපීම නිසාත් අන්න අපිට හිරිවැටීමක් ඇති වෙනවා. මේවා සුව කිරීමට හරි අමාරුයි. නමුත් හෝමියෝපති පැත්තෙන් හරි දේසි. ඉතින් ඒක ඒ වගේම ආපහු අපි ගත්තොත් සර්වයිකල් කැනල් ස්ටෙනෝසිස් කියලා ඒ තත්ත්වල් හින්දා